අද දවසේ අපි විශේෂයෙන්ම මේ උදේ අපි වෙන් කරගත්තේ නිර්ගම අපේ බ්‍රාන්ච් එකේ වසර 3ක අපේ සම්මන්ත්‍රණය සමරන. ඒකට මේ වසර 3 ඇතුළත අපි කණ්ඩායම් 6ක් MQ Hair Beauty Bridal විදිහට ඒකට බැලුවොත් කණ්ඩායම් 18ක් අපි ඉස්සරහට අරගෙන ඉඳ තියෙනවා. ඉතින් කණ්ඩායම් 2ක වැඩ කටයුතු දැන් අවසන් වෙලා තියෙනවා. ඉතින් මේ වසර 3 පුරාවට අපිත් එක්ක සිටපු දරුවන් ඒ වගේම ගුරුවරුන් සහ ඒ සාර්ථකත්වයේ සමරන්න තමයි අපි මේ 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 වෙලාව අපි ඔයගලන්ගෙන් අරගෙන මේ ගැන කතා කරන්නේ. ඉතින් අපිට අපේ ආයතනය ගැන කතා කරනවා නම් චම්පසිරිවර්ධන ඥාබිටි ඇන්ඩ් රයිටල් ඇකඩමිවල කාලයක් තිස්සේ මම වසර 19කට කිට්ටු කාලයක් මගේ පාඨමාලාව මනාලියෙන් හැදගැන්වීමේ පාඨමාලාව මාස්ටර් කෝස් එක කරගෙන ආවේ. නමුත් MEQ කියන අවශ්‍යතාවය ආවට පස්සේ මම ඇකඩමියක චේන්ජ් කරා MEQ ලෙවල් 4 අරන් දෙන්න දරුවන්ට උගන්වන්න. ඉතින් එතකොට ඒකේ පළවෙනි ආයතනය විදිහට අපිට විශේෂයෙන් ඉස්සෙල්ලාම අපිට මොන ගැන වුණා අපේ ගුරුවරු ගැන කතා කරනවා නම් ආචාර්ය මිස්ව මම ආදරයෙන් මතක් කරනවා මේ වෙලාවේ. ඒ වගේම ඊට පස්සේ සෑහෙන මේ කාලයක් මේ ඇකඩමියක ඉඳන් හොඳින් අරගෙන ගියා ඕෂිබිස්. ඒවත් මම මේ වෙලාවේ ඉතාම ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම ඊට පස්සේ අපිට උද්‍යානවල මිස් හම්බ වුණා. එයාලත් අපිට එක්ක වැඩ කටයුතු කරගෙන ගියා. ඒ වගේම නිලංක මිස්, ඒ වගේම සැන්ඩ්‍රා මිස් ඒ හැමෝම අපිත් එක්ක හොඳින් වැඩ කටයුතු කරගෙන ගියා. ඊට පස්සේ මලින්ද දේවගේස, ඒ වගේම ශානිමල්, ශානිමිස්, ඒ වගේම ධනුෂිකා මිස් වරින් වර අපිට පාඨමාලාවන් වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේ ගුරුවරුන්ව මම ඉතාම ආදරෙන් මතක් කරනවා. අප ගුරුවරීන්ගෙන් අකුරක් ඉගෙන ගත්තත් අපි පුරුදු වෙලා තියෙනවා එයා වගේ කරන්න. ඒ වගේ මේ ඒ ඉගෙන ගත්ත දේ ගැන හැම වෙලෙම හොඳින් යහපත් විදිහට කතා කරන්න. ඉතින් මම ඔබලන්ටත් ඒක මේ වෙලාවේ කියනවා. යම් කිසි ගුරුවරයෙකුගෙන් අපි වචනයක් හෝ ඉගෙන ගත්තා නම් ඒක කිසිම දවසක අමතක නොකළ යුතුයි. ඇකඩමිකක් විදිහට මම මගේ එක වැඩ කරපු එක දවසක් හරි වැඩ කරපු ගුරුවරයෙකුට ඒ දෙන්න ඕන ගෞරවය තමයි මම මේ වෙලාවේ තිබ්බේ. මේ ඒ ගුරුවරු මතක් කරමින් තිබ්බේ ඒක අපේ තියෙන ඕන විශේෂ ගතිගුණයක්. ගුරුවරු අපිට මුණ ගැහෙනවා ජීවිතේ මැරෙනකම් අපිට ගුරුවරු හම්බ වෙනවා. ඒ හැම ගුරුවරයෙකුටම අපි ඉගෙන ගන්න දේවල් වලට අපිට කෙලිය ගුණයක් අපිට තියෙනවා. ඉතින් ඔවුන්ගේ ශ්‍රමය, ඔවුන්ගේ දැනුම, ඒ හැම දෙයක්ම මේ ඇකඩමියක ඇතුලේ සංසරණය වෙච්ච නිසා ඒගොල්ලෝ ඒක ලස්සනට ඩිලිවර් කරපු හින්දා තමයි මම ඇතුළු මේ කණ්ඩායමට මේ කණ්ඩායම් 6ක් වෙනකන් ඉස්සරහට ගේන්න පුළුවන්. ඒ වගේම මේ වෙනකොට දරුවන් 152ක් අපිත් එක්ක රෙජිස්ටර් වෙලා වැඩ කටයුතු කරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් අපේ ආයතනය පිළිබඳව තිබිච්ච විශේෂ විශ්වාසය මත තමයි ඒ හැම කෙනෙක්ම ඇවිල්ලා අපිට සම්බන්ධ වෙලා මේ මීටිං වල වැඩ කටයුතු කරගෙන ගිහින් තියෙන නිසා දැනට ඉන්න දරුවෝ මේ කරගෙන යන්නේ. ඒ නිසා මම හැම වෙලාවෙම ඒ මගේ සේවාදායකයා විදිහට මම සලකන්නේ මගේ ස්ටුඩන්ට්ස්ලා මේ ආයතනයේ කම්පැනි එකක් විදිහට යන්න මේ ආයතනයේ සක්සස් එක තියෙන්නේ මේ සාර්ථකත්වයේ රැඳෙන්නේ ඕගොල්ලෝ මත. ඒ නිසා මම හැම වෙලාවෙම මගේ ක්ලයන්ට් ඕගොල්ලෝ, මගේ පාරිභෝගිකයා ඕගොල්ලෝ, මගේ සේවාදායකයා ඕගොල්ලෝ. ඒ නිසා මම ආයතනයක් විදිහට හැම වෙලාවෙම ඔයාලව පරිස්සම් කරන්න ඕගොල්ලන්ගේ වැඩ ටික හරියට වෙනවද කියන එක බලන්න මම නිතරම රැඳිලා ඉන්නවා. ඒ ගැන විශ්වාසයෙන් කටයුතු කරනවා. ඉතින් ඒ විදිහට තමයි අපි මේ ආයතනය කරගෙන ගියේ. ඉතින් මම ඉතාම ආදරෙන් ඔයගලන්ට ස්තුතිවන්ත වෙනවා. ඔයගලන් ඒ ප්‍රබාව තිබුණු විශ්වාසය නිසා තමයි අපිට වසර 3ක් මේ ආයතනයේ වසර 3 ඇතුළත මේ ඒක රටේ තිබිච්ච ආර්ථික පසුබෑම්, ඒ වගේම කොවිඩ් වලින් වෙච්ච ප්‍රශ්න, ඒ වගේ දේවල් රැසක් අපිට මේකත් එක්ක මේ කාල සීමාවෙදි යම් යම් වෙලාවට මුහුණ දෙන්න උනාට මේ ආයතනය අපිට වහන්න උනේ නැහැ. අපිට වාහන වලින් එන්න බැරි කාලේ අපි බස් එකේ ඇවිල්ලා ඉගෙනුවා. ඒ වගේම අපි කෝච්චිය ඇවිල්ලා ඉගෙනුවා. තෙල් නැති කාලේ. නමුත් අපි ඇකඩමියක වැහුවේ නැහැ. ඉතින් ඒ විදිහට වැඩ කටයුතු කරගෙන ගියේ. ඉතින් මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. ඔයාලා අපිව විශ්වාස කරලා මේ ආයතනයට ගොඩ වෙලා, ඔයාලගේ අධ්‍යාපන කටයුතු ඉස්සරහට ගෙනියන්න අපිත් එක්ක සම්බන්ධ වුණාට, ඒ වගේම මේ වෙනුවෙන් මුදල් වේදන් කළේ සමහර වෙලාවට ඕගොල්ලෝ, සමහරලාට ඕගොල්ලන්ගේ දෙමාපියෝ, එහෙම නැත්නම් ඥාතියෙක්, එහෙම නැත්නම් සැමියා, එහෙම නැත්නම් බොයෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්. මේ හැම කෙනෙකුටම මම ස්තුතිවන්ත වෙනවා මේ ආයතනයේ සාර්ථකත්වයට. ඒගොල්ලොත් ඕගොල්ලොත් අපි මත තිබ විශ්වාසය අනිවාර්යයෙන්ම බලපාන. ඉතින් ඒ ගුරුවරුන්ටත්, ඒ වගේම ආදරණීය සිසු දරු දැරියන්ටත් ස්තුති කරන ගමන්ම මම විශේෂයෙන්ම මතක් කරනවා මේ දැන් අපි මේ දැන් ගෙනියන කණ්ඩායම් ඉතින් විභාගවලට ඉදිරිපත් වෙන
කණ්ඩායම් දෙකක් තියෙනවා ඉදිරියේදී අනිත් අය ඉගැන්වීම් කටයුතු තාම කරගෙන යනවා. එතකොට අවසාන වෙච්ච බැච් දෙකේ කට්ටිය ගැන නෙමෙයි මේ මෙන්න මේ කණ්ඩායම් හතරට විශේෂයෙන්ම කියන්න ඕනේ ලොකු අභියෝග රැසක් තියෙනවා. විභාග අභියෝග තියෙනවා මේ අපේ 3-4 කණ්ඩායම් වලට. ඒගොල්ලෝ ඒ වැඩ කටයුතු හරියට කරගෙන ගියොතින් අපි හැම වෙලාවෙම ප්‍රශ්නපත්‍ර කරමින් ඒවා රිවිෂන් කරමින් ඒගොල්ලන් කොහොම හරි විභාගයේ ෆේල් නොකරන තැනට තමයි අපි ගන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ උත්සාහය අපිට තනියම කරන්න බෑ. ඒ ඕගොල්ලන්ගේත් ලොකු සපෝට් එකක් තියෙන්න ඕනේ. ඒවත් එක්ක වැඩ කටයුතු හරියට කරගෙන ගියොතින් ඒ කණ්ඩායම් දෙක ඉදිරි විභාගවලදී මට ජයග්‍රහණ දක්වන්න පුළුවන්. මම ජයග්‍රහණ දක්වන දැනටම තමයි වැඩ කටයුතු කරන්නේ. කිසිම කෙනෙක් ෆේල් කරන්න බලාපොරොත්තු වුනේ නැහැ, කරන්නෙත් නැහැ. ඒ වගේම දැනට කරගෙන යන කණ්ඩායම් වල අය ඒ විදිහටම තමගේ අධ්‍යාපන කටයුතු හොඳට කරගෙන යන්න ඕනේ. ඒ වගේම විභාග අභියෝග වලදී ඉතාමත්ම හොඳින් මේ දේවල් වලට මුහුණ දීලා ඉතාම හොඳින් වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ. මොකද මම ආයතනයක් විදිහට, කම්පැනි එකක් විදිහට මම හැම වෙලාවෙම කියන්නේ මම රුපියලක් හරි ඔයගලංගෙන් ගත්තා නම් ඔයාලා දන්නවා සමහර ඉල්ලීම් තිබුණා නැවත නැවත පාඩම් උගන්වන්න කියලා අපි ඒවත් කරලා දුන්නා තේරුණේ නැහැ කියලා කියන තැන්වලදී. ඉතින් හැම වෙලාවෙම රුපියලක් හරි මම ගත්තා නම් ඒ ළමයා ෆේල් වෙන තැන නෙමෙයි අපි පාස් කරන තැනට තමයි කටයුතු කරන්නේ. මම මුදල් අරගත්තට පස්සේ ළමයි විභාග ෆේල් වුණා කියලා කිව්වොත් අපි මුදල් ආපහු දෙන්නේ නැත්තම් මගේ අපේ මගේ සහ මාගේ ගුරුවරුන්ගේ තියෙන ඕන මතය තමයි මම විභාග ෆේල් කරන්නේ නැහැ ළමයෙක්ව කියලා. ඒක තමයි හැමතැනම අපි කරගෙන ගියේ. ඒ නිසා තමයි මෙහෙම සාර්ථකත්වයට යන්න පුළුවන් වුණේ. NVQ level 4 තියෙන ආයතනයක් කරනවා කියන එක ලේසි පාසු කටයුත්තක් නෙවෙයි. වැඩ ගොඩාක් උගන්වනවට අමතරව සෑහෙන වෙන තව වැඩ ගොඩාක් කරන්න තියෙනවා. ගුරුවරුන්ට ඒගොල්ලන්ගේ ડોකියුමන්ටරි පැත්ත ගොඩාක් කරන්න තියෙනවා. ඉතින් ඒ වගේ හොඳ මැනේජ්මන්ට් එකක් කරගෙන යන ආයතනයක් විදිහට මම හැම වෙලෙම උගලට කියන්නේ ඉගෙන ගන්න කාලේ හොඳට ඉගෙන ගන්න, මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් මොකද කරන්න කියන්නේ. ඕන වෙලාවක ඒක අපිට දැනුවත් කරන්න. ඒ දැනුවත් වීම ඇත්ත එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්න විසඳගෙන තමයි අපි ඉස්සරහට යන්නේ. අපි එහෙම නැතුව මොනවා හරි ප්‍රශ්නයක් තියාගෙන ඉස්සරහට ගිහලා වැඩේ ඉවරුණාට පස්සේ කියන්නේ නැතුව. මම හැම වෙලෙම උගලන්ව දැනුවත් කරනවා. හැමදාම සම්පි සිරිවර්ධනගේ වොයිස් මැසේජ් ඕගොල්ලන්ට එන්නේ. කිසිම දවසක ප්‍රශ්නයක් එක්ක ඉස්සරහට යන්න එපා. මොනවා හරි ගැටලුවක් තේරෙන දෙයක් තිබුණොත් අපේ ආයතනයෙන් ගැටලුවක් වුණොත් මොනවා හරි මේ අවටින් ප්‍රශ්නයක් වුණොත් ඉස්සරහට යන්න එපා. ඒකෙත් නවත්තලා ඒ හදාගෙන තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. එතකොට අපිට අවසානයේදී ප්‍රශ්න වෙන්නේ නැහැ නේ. කියන කාලේ ප්‍රශ්න නැති ලෝකයක් නැහැ. අපිට ප්‍රශ්න විසඳගෙන යන්න තියෙන්නේ. ඉතින් අපි ඔය ප්‍රශ්න පත්‍රයකට ලියන්න නෙමෙයි ඉගෙන ගන්නේ. හැමදේම ප්‍රශ්න. ඉතින් ඒ නිසා මේ ආයතනය අනිත් ආයතන වගේම දැන් දර්ශන 25 බ්‍රාන්ච් එකේ ගම්පහ කියන්නේ අපේ ලොකුම සෙන්ටර් එක. ඉතින් ඒ නිසා මේක පස්සේ පටන් ගත්තා. ඒකේ දැන් මේ වෙනකොට ඔබළු වගේම 6 වෙනි කණ්ඩායමට ගෙවිමින් තියෙනවා. මොකද හේතුව ඒකේ ගොඩාක් ළමයි සහ ගම්පහ නගරයේ අපේ සෙන්ටර්ස් 3ක්ම දැන් තියෙන නිසා. ඉතින් ඒ නිසා ඒ ගුරුවරුන්ගේ මේ සේවය ඉතාම ආදරෙන් මේ වෙලාවේ මතක් කරන ගම මගේ ඇකඩමි හැම එකකම ඉන්න ගුරුවරුන් සහ කලින් සම්බන්ධ වෙලා හිටපු හැම ගුරුවරයෙකුටත් හෘදයාංගම ස්තුතිය මේ වෙලාවේ පුද කරනවා. දැනට අපිත් එක්ක වැඩ කරන හැම ගුරුවරයෙකුටම මානසික සුවය, දැනුම, හැම දෙයක්ම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉස්සරහට කරගෙන යන්න තමයි ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්න සිය ගණන් දරුවෝ ඒ දරුවන්ගේ ජීවිත සාර්ථක කරලා දෙන්න මට සහ මගේ ගුරුවරුන් එක්ක එකතු වෙලා වැඩ කටයුතු දරුවෝ ඉතාම හොඳට කරගෙන යන්න කියලා ඉල්ලන ගමන් ආයි මේ වගේ වසරවල සංවත්සර අපිට සමරන්න පුළුවන් සාර්ථක ආයතනයක් කරන්න මට තනියම බෑ. මම ගුරුවරු මාත්‍යකත්ව දැනගන්න ඕනේ. ඒ වගේම මගේ දරුවෝ, මගේ සිසු දරුවෝ හැම කෙනෙක්ම අපිත් එක්ක අත්දැක දැනගන්න ඕනේ. එතකොට හැමදාම ජීවිතේ අපිට සාර්ථකත්වයක් ගැන විතරක් කතා කරන්න පුළුවන් වෙයි. ප්‍රශ්න කඩාවැටීම් තියෙන අතරේ මැනේජ්මන්ට් එක හොඳට කරවතින් ඒව හදාගෙන අපිට හැමදාම සාර්ථකත්වය ගැන විතරක් කතා කරන්න පුළුවන් හොඳ ආයතනයක් වෙන්න පුළුවන් වෙයි කියන විශ්වාසයත් එක්ක ඔයගොල්ලන්ට නැවත සැරයක් ස්තුතිවන්ත වෙමි. ඒ වගේම ඔයගොල්ලන්ගේ ජීවිත සාර්ථක කරගන්න ශක්තිය දායක හැම දෙයක්ම ලැබෙන්න